සුබ දවසක් ආදරණීය දුවේ පුතේ. සුපුරුදු පරිදි අදත් අපි අපේ සිංහල පාඩමට ප්‍රවේශය ගමු. වෙනදා වගේම මම මේ පාඩමෙනුත් ඔබත් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ ව්‍යංජනාක්ෂර වර්ගීකරණයේ තවත් එක් කොටසක්. ඔබ මේ දක්වා අධ්‍යයනය කළ පාඩම් මාලාව මදකට සිහිපත් කරගත්තොත් පළමු පාඩමෙන් අපි සාකච්ඡා කළේ භාෂාව හා ව්‍යාකරණය. ඊළඟට නූතන සිංහල අක්ෂර මාලාවේ ව්‍යංජනාක්ෂර භාවිතය. එහිදී ස්වර නියෝජනය කරන පිල්ලම් අපි දීර්ඝව හඳුනාගත්තා. පිල්ලම් නම් කරන ආකාරය ඒත් සමගම පිලි සංකේත තුන අපි හඳුනාගත්තා. ඒ කියන්නේ අංශය, රකාරාංශය සහ රේපය කියන මේ පිළි සංකේත තුනත් ලේඛනයේ යෙදෙන ආකාරය අපි දීර්ඝව පළමු කොටසින් පළමු පාඩමෙන් අධ්‍යයනය කළා. ඉන් පසුව අක්ෂරමාලා වර්ගීකරණයේ ලෙස මා ඉදිරිපත් කළ ඒ පළමු පාඩමේදී අපි අතීතයේ සිට මේ දක්වා භාවිතා කළ අක්ෂර මාලාවල් කීපය හඳුනා ගත්තා. ඉන් පසුව නූතන සිංහල අක්ෂර මාලාව වර්ගීකරණයට යොමු වුණා. එහිදී ස්වර අක්ෂර වර්ගීකරණයේ එන අණු වර්ග තුන අපි කතා කළා. ඔබට මතකයිනේ, කෙටි ස්වර හඳුනාගත්තා, ඊළඟට දීර්ඝ ස්වර සහ මිශ්‍ර ස්වර ලෙස මෙන්න මේ වර්ගීකරණයන්ට අදාළ අක්ෂර අපි දීර්ඝව සාකච්ඡා කළා එම පාඩමේදී. ඉන් පසුව දුවේ පුතේ ව්‍යංජනාක්ෂර වර්ගීකරණයට ප්‍රවේශය ගත්තේ මා වෙනත් පාඩමකින්. ඒ පාඩමේදී මම ඔබට කතා කළා ව්‍යංජනාක්ෂරවල පළමු වර්ගීකරණය ලෙස අප හඳුනා ගන්න වර්ගාක්ෂර අකුරු 25 තවත් අණු වර්ග කීපයකට වර්ග කරලා දැක්වුවා. එහිදී අල්ප ප්‍රාණ, මහ ප්‍රාණ, නාසික්‍ය සංඥක ලෙස අපි පුළුල්ව ඒ අකුරු වර්ගීකරණයට අදාළව හඳුනා ගත්තා. ඉන් පසුව සංඥක අකුරු සහ සංඥක අකුරු කොහොමද වාක්‍යවල යෙදීම නිසා අර්ථය වෙනස් වෙන්නේ කියන කාරණාවත් අපි ඒ කොටසේදීම සාකච්ඡා කළා. එහෙමනම් දුවේ පුතේ, අද අපි ව්‍යංජනාක්ෂර වර්ගීකරණයේ තවත් කොටසක් සමග තමයි එකතු වෙලා ඉන්නේ. අපි අද බලමු මේ ව්‍යංජනාක්ෂර වර්ගීකරණයේ පළමුව සාකච්ඡා කරන අකුරු වර්ගය කුමක්ද කියලා. අන්තස්ථාක්ෂර, අර්ධසර, දීසභාවාක්ෂර ය.ර.ල.ව. අකුරු හතරක් තියෙනවා කියලා ඔබට පේනවා. මේ නම් තුනක් දීලා තියෙනවා. එකම නමකින් හඳුනාගෙන ඉන්නවට වඩා නම් කිහිපයක් භාවිතා වෙනවනම් අපි ඒ නම් කිහිපයම දැනගෙන සිටීම ඉතා වැදගත්. මොකද ප්‍රශ්නය අහද්දී ඔබෙන් මොන නමින් ප්‍රශ්නය ඉදිරිපත් කරයිද දන්නේ. ඒ නිසා අපි අක්ෂර කාණ්ඩයකට නම් කිහිපයක් භාවිතා වෙනවා නම් ඒ නම් කිහිපයම මතක තබා ගැනීමට උත්සාහ ගැනීම ඉතා වැදගත්. ය.ර.ල.ව. මෙන්න මේ අකුරු හතර විටක ව්‍යංජන ස්වරූපයේද තවත් විටක ස්වර ස්වරූපයේද උසුලනවා. අන්න ඒ හින්දා තමයි අන්තස්ථාක්ෂර එහෙමත් නැත්නම් අර්ධසර කියලා හඳුන්වන්නේ. අපි බලමු මේ ව්‍යංජනාක්ෂර හතරේ තියෙන සර අක්ෂර ස්වභාවය කුමන ආකාරද කියලා. ඔන්න ඔබට දැන් තිරේ දිස්වෙනවා යරලව කියන ව්‍යංජන ස්වභාවය තියෙන අකුරු හතරේ තියෙන සර ස්වභාවය මොනවද කියලා. ය වල තියෙනවා ඊ කියන සර අකුර, ර වල ඉරු කියන අකුරත්, ල වල ඉලු කියන අකුරත්, ව වල ඌ කියන සර අකුරත් යනාදී වශයෙන් මෙන්න මේ විදියට යරලව කියන අකුරු හතරේ මෙන්න මේ ඊ, ඉරු, ඉලු, ඌ කියන සර අක්ෂර ස්වභාවය
තිබෙන බව ඔබට දැන් මේන් අවබෝධ වෙනවා. මෙන්න මේ ලක්ෂණය දුවේ පුතේ අපි නිදසුන් ඇසුරෙන් අවබෝධ කර ගැනීමට අවධානය යොමු කරමු. එවිට ඔබට මෙන්න මේ යරලව කියන අකුරු හතරේ මෙන්න මේ සරසභාවය ගන්න ආකාරය පිළිබඳ හොඳ අවබෝධයක් එයින් ලබා ගැනීමට හැකි වේ. මේ බලන්න මම මුලින්ම ගත්තා ය අකුරේ තියෙන ඊ කියන සරසභාවය පැහැදිලි කරන්න. මේ තියෙන්නේ මේ ය අකුර වෙනුවට අපිට ඊ යොදා ගන්න පුළුවන්. විටක ය තවත් විටක ඊ. අපි බලමු කොහොමද කියලා. මේ බලන්න අති අලංකාර කියලා මම විසන්දි පද දෙකක් ගත්තා. අති අලංකාර කියන පද දෙක එකට එකතු කරලා අපිට සන්ධි කරලා එක පදයක් ලෙස සකස් කරගන්න අවශ්‍ය වෙනවා. භාෂාවේ සුකෝච්චාරණය සඳහා අපිට ඒ වැදගත් වෙනවා. එහිදී මෙන්න මේ අත්‍යලංකාර කියන සන්ධි පදය අපිට හදාගන්න පුළුවන්. මෙන්න මේ පද දෙක කෙටි කරලා අපි අත්‍යලංකාර කියන තනි පදය සකස් කරගත්තා. අන්න එය සිදු කිරීමේදී දුවේ පුතේ මෙන්න මේ විසන්ධි පදයේදී ඊ ලෙස භාවිතා කරපු සර අක්ෂරය වෙනුවට ඒ පද දෙක එකට එකතු කිරීමේදී අපිට ඊ ඉවත් කර අපිට මේ ය කියන ව්‍යංජන අකුර අපිට භාවිතා කරන්න පුළුවන් කියන එක තමයි මේ නිදසුනින් මම නිරූපණය කරන්න උත්සාහ ගන්නෙ. ඔබ එය හොඳින් හඳුනා ගන්න සන්ධි පාඩම සඳහාත් මේ ඉතා වැදගත්. සන්ධි පාඩමේදී වෙන්නේත් විසන්ධි පද එකට එකතු කිරීමක්නේ, සන්ධි කිරීමක්නේ. එන්නේ සන්ධි පාඩමේදී අපි ඉගෙන ගන්න එක් සන්ධි ක්‍රමයක් තමයි මේ. මෙතනදී මම මේ මතක් කරන්නේ. ඒ නිසා මේ පිළිබඳව හොඳට අවබෝධය ලබා ගන්න. බලන්න දුවේ පුතේ, අති අලංකාර කියන මේ විසන්ධි පද දෙකේ පළමු පදයේ අග තියෙන මේ තී අකුරේ තියෙන ඊ අකුර අපි ඉවත් කර ගන්නවා, වෙන් කර ගන්නවා. ඒ ඉවත් කරගන්න ඊ අකුර වෙනුවට අපිට භාවිත මෙතන යොදා ගන්න පුළුවන් ය කියන අකුර. මෙතන හල් ය අපි ගන්නෙ. හල් ය කියන අකුර අපි මෙතෙන්න යොදා ගන්නවා. මොකද මේ ය වල මේ දෙක සම්බන්ධතාවයක් තියෙන අකුරු නිසා. අපි ය අකුර මෙතෙන්න ගත්තා. ඒ ය අකුර දුවේ පුතේ මේ පසු පදයේ මුල තියෙන සරයත් එක්ක මේ හල් ය එකට එකතු කරනවා. එතකොට අපිට හැදෙන අකුර මෙන්න මේ ය අකුර. දැන් බලන්නකෝ පදේ එකතු වුණ විදිය අත්‍යලංකාර. හැබැයි අපි ලේඛනයේදී අපි මෙහෙම නෙමෙයිනේ ලියන්නේ. අපි දැන් අර මුල්ම පාඩමේදී හඳුනාගත්ත මතකද යංශය? ඒ යංශය යෙදෙන්නේ මෙන්න මෙවැනි අවස්ථාවලනේ. හොඳට මතක් කරගන්න. දැන් මේ අත්‍යලංකාර මෙතන හල් ලකුරක් තියෙනවා. ඒ හල් ලකුරට පසුව යෙදිලා තියෙනවා ය කියන අක්ෂරය. එහෙනම් අපිට ලේඛනයේදී මේකේ සම්මත ක්‍රමය තමයි මේ වචනය නිවැරදිව ලියන ඒ හල් ඉවත් කරලා ඉදිරි පසුව තියෙන මෙන්න මේ ය අක්ෂරය යංශයක් බවට පත් කිරීම. යයන්ෙන් අංශයක් ලෙස අපි මේක ලියා දක්වනවා. මෙන්න මේ ආකාරයට තමයි අත්‍යලංකාර කියන වචනය නිවැරදිව ලිවීම සිදු කරන්නේ. එහෙනම් ඔබට පැහැදිලි ඇති ඊ සහ ය කියන මෙන්න මේ අකුරු දෙකේ සම්බන්ධතාවය මෙන්න මේ වචනයේ ඇසුරෙන් මම ඔබට කියලා දුන්නා. අති අලංකාර කියන වචන දෙක එකට සන්ධි කිරීමේදී අත්‍යලංකාර කියන වචනය අපි හදා ගන්නවා. ඒක හැදුනේ කොහොමද කියන එක මේ නිදසුණෙන් ඔබට පැහැදිලි ඇති. එහෙමනම් දුවේ පුතේ, කුසලතා වර්ධනයේට මම වචන කීපයක් මෙතන දීලා තියෙනවා. ඒකත් ඔබ මෙන්න මේ නිදසුන ඇසුරින් මේ නිදසුන හොඳට අවබෝධ කර ගනිමින් ඒ උදව්වක් ලෙස මතකයේ තබා ගනිමින් මෙන්න මේ වචන ටික මුල් වචන තුන තියෙනවා සන්ධි කරන්න, ඊළඟ වචන තුන තියෙනවා විසන්ධි කර නැවත සන්ධි කරන්න,
එතකොට ඔබට සන්ධි පාඩමටත් පෙරහුරුවක් මේ තුලම ලැබෙනවද වේ පුතේ? මං හිතනවා ඔබට මේ තේරෙන්න ඇති කියලා. එහෙමනම් මෙන්න මේ ආකාරයටම තමයි මේ වචන ටික සකස් කිරීම සිදු කරන්න ඕන. එහෙමනම් මම මෙතනදී ඔබට මේක සකස් වෙන විදිය ආයි නැවත සාකච්ඡා කරන්න යන්නේ. මොකද මම නිදසුණක් ඇසුරෙන් ඒ පෙන්නලා දීලා තියෙන නිසා. මේ විසන්ධි කිරීම හනිවැරදිව සිද්ධ කරන්න ඊට පස්සේ නැවත සන්ධි කරන්න. හොඳයි. අපි බලමු ඊළඟට ර වල ඉරු කියන ස්වරය තියෙනවා කියන එකට. මෙන්න මේ වචන මතක තබා ගැනීමට වෙහෙසක් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ දුවේ පුතේ. මේවා අපි මෙන්න මේ ක ත්‍රත්‍ර කියන මෙන්න මේ අවසානට තියෙන මේ වචනය බලන්නකෝ. මේ කත්‍රු අර්ථ කියන පද දෙක එකට එකතු කරලා අපි සකස් කරගෙන තියෙන ක ත්‍රත්‍ර කියලා. මේ වචනය දුවේ පුතේ මේ සංස්කෘත භාෂාවේ එන වචන. මේ පීතෘ අර්ථ කියන එකත් එහෙමමයි. නමුත් මම මේ උදාහරණය මෙතනදී ඔයාලට ගත්තේ මේ ර වල ඉරු ස්වභාවයේ තියෙනවා කියනක ඔප්පු කරන්න ඕන නිසා. මෙන්න මෙහෙමයි ඒ වචනය සකස් වෙලා තියෙන්නේ කියන එක පැහැදිලි කරන්න ඕන නිසා ගත්තේ. පියවරෙන් පියවර හොඳින් අවබෝධ කරගන්න උත්සාහ ගන්න. ආයාසයෙන් මතක තබා ගැනීමට යෑම අවශ්‍ය වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ කර්තෘ අර්ථ ක ත්‍රත්‍ර කියලා මේ විදිහට වචනය සන්ධි වෙනවා. ඒ තුල මෙන්න මේ ඉරු කියන අක්ෂරය සර ය වෙනුවට ර කියන ව්‍යංජන අක්ෂරය ආදේශ වීමෙන් තමයි ඒ සිද්ධවන්නේ කියලා මතක තිබා මේ තබා ගැනීම ප්‍රමාණවත් කියලා මම හිතනවා. මේ විදිහටම මේ පීතෘ අර්ථ කියන පදයට ඔබ සන්ධි කිරීම සඳහා උත්සාහයක් ගන්න. ඊළඟට ඌ සහ ව ඌ සර ස්වභාවය ව අකුර තුල තියෙනවා කියන එකට තමයි මම මෙන්න මේ උදාහරණයෙන් ඔබට පැහැදිලි කරලා දෙන්න උත්සාහ ගන්න. දැන් ඔබට පේනවා අනුවර්ථ කියලා මං වචන දෙකක් ගත්තා. ඒ පළමු පදයේ නෝ වල තියෙන ඌසරය වෙනුවට දුවේ පුතේ මෙන්න මේ විදිහට ව කියන අක්ෂරය මෙතෙන්ට මං ආදේශ කරලා තියෙනවා. ඒ හල් ව අකුර පසුපදයේ තියෙන අ කියන අකුරත් එක්ක එකට එකතු කරලා අපි පදය ගලපගෙන තියෙනවා අන්වර්ථ කියලා. එහෙමනම් ඔබට පැහැදිලි ඇති ව කියන මේ ව්‍යංජන අකුරේ ඌ අකුර තිබෙන ආකාරය. ඒ කියන්නේ විටක ව්‍යංජන ස්වභාවයේ විටක සර ස්වභාවය ගන්න ආකාරය කොහොමද කියලා මෙන්න මේ නිදසුණෙන් ඔබට පැහැදිලි වෙනවා ඇති. එහෙනම් අනුවර්ථ කියන පද දෙක තමයි අන්වර්ථ කියලා අපිට ලේසියෙන් සකස් කරගන්න පුළුවන් උනේ මෙන්න මේ අර්ධ සර කියන අකුරු වල උදව්ව ඇතිව. එහෙනම් ඔබට පැහැදිලි ඒක. ඔබ එහෙනම් මේ බහු අර්ථ කියන පදයක් මේ විදිහට සකස් කරලා බලන්න කොහොමද පදය සන්ධි වෙන්නේ කියලා. හොඳයි දුවේ පුතේ. ඊළඟට අපි බලමු ව්‍යංජන අක්ෂරවල තවත් එක් අක්ෂර වර්ගයක් තමයි ඌස්මාක්ෂර. ගර්ෂාක්ෂර කියලත් අපි හඳුන්වනවා. මෙන්න මේ අක්ෂර උච්චාරණයේදී උණුසුම් වායු ධාරාවක් පිට වෙන නිසා තමයි අපි මේවට ඌස්මාක්ෂර කියලා කියන්නේ. එතකොට මෙන්න මේ අක්ෂර ටික ඒ විදිහට ඔබ ඌස්මාක්ෂර ලෙස හඳුනාගෙන තිබීම වැදගත්. ඊළඟට අපි බලමු අනුස්වාරය. අනුස්වාරය කියලා කියන්නේ අං කියන අකුරට අයන්න බිඳුව. සරයකට පසුව යෙදෙන බැවින් තමයි අනුස්වාරය කියලා අපි හඳුන්වන්නේ. එතන තියෙනවා සංඛ්‍යාව සිංහල වංහුං සෙන්කඩගල දෝංකාරය කියලා මං උදාහරණ ටිකක් දීලා තියෙනවානේ. ඒ උදාහරණයක් අවසානයේ මං ඒ අදාළ සරය මොකක්ද කියලා සඳහන් කරලා දීලා තියෙනවා. ඒ කියන්නේ ඒ බිඳුව මේ බිඳුව නැත්තම් මේ පූර්ණ නාසිකය කියලානේ අපි මේකට කියන්නේ. මෙන්න මේ බිඳුව යෙදෙන්නේ කුමන සරයට අනුවද කියලා ඒ නිදසුන් මගින් ඔබට පැහැදිලි වෙනවා. ඒ කියන්නේ අයන්න කියන ස්වරයම පමණක් නෙමෙයි යෙදෙන්නේ.
දැන් සිංහල කියන වචනය ගත්තොත් එහෙම සිංහල කියන මේ සී වල තියෙන ඊ කියන ස්වරය. එහෙනම් ඉං වලට පසුව ඊ කියන ස්වරයට පසුව තමයි බිංදුව යෙදලා තියෙන්නේ. පැහැදිලිනේ? මේ වන් හුන් කියන තැන උන් කියන එක ඌ කියන ස්වරයට පසුව බිංදුව යෙදලා තියෙනවා. ඒ වගේම තමයි සෙංකඩගල කියන තැන එන් කියන ස්වරයට පසුව, දෝංකාරය කියන තැන ඕං කියන ඕ කියන ස්වරයට පසුව බිංදුව යෙදලා තියෙන විදිය මේ නිදසුන් වලින් පැහැදිලි වෙනවා. එහෙමනම් ඔබ හඳුනා ගන්න අනුස්වාරය කියලා කියන්නේ ස්වරයකට පසුව යෙදෙන බිංදුව. එහෙමනම් ස්වරයකට පසුව යෙදෙන නිසා තමයි අපි මේ නම මේකට දීලා තියෙන්නේ අනුස්වාර. ස්වරයකට අනුව පවතින අර්ථයෙන්. එහෙනම් ඔබට ඒක පැහැදිලි ඇති. ඊළඟට විසර්ගය. එහෙමත් නැත්නම් විසර්ජනීය කියලා අපි හඳුන්වන අකුර. උච්චාරණයේදී හුස්ම වේගයෙන් පිට වෙනවා. වචන කීපයයි තියෙන්නේ නිසා ඔබට පහසුයි මේක මතක තබා ගැනීම. මේ වචන කීපය මතකයේ තියාගන්න. විසර්ගයේ දෙන වචන දෙකක් එහෙම ලියන්න ආවොත් ඔබට මේන් වචන දෙකක් ලිවීමේ හැකියාව තිබිය යුතුයි. මනක්කල්පිත, අන්තප්පුරය, අන්තක්ඛණ්ඩ, අන්තස්ථාක්ෂර, දුක්ඛ. එතකොට දුවේ පුතේ මේ විසර්ගයේ යෙදෙන අකුරත් කොතනද කියලා ඔබ හරියට මතක තියාගන්න. මනක්කල්පිත න වලට පසුව තමයි විසර්ගයේ යෙදිලා තියෙන්නේ. මේ අන්තප්පුරය ඒවා වචනේ උච්චාරණය වෙනකොට විසර්ගයේ යෙදෙන්න ඕන තැන කොතනද කියලා අපිට තේරෙනවා. එහෙම නැති වුණොත් එහෙම අපේ ළමයි අනවබෝධයෙන් මේ විසර්ගය මේ වචනවල යොදන තැන් වෙනස් කරනවා. ඒ නිසා හොඳ අවබෝධයකින් මේ වචන ටිකක් මතකයේ තබා ගන්න. ඊළඟට සිංහල අක්ෂර මාලාවේ අවසාන අකුර උපත්මානිය ෆ අකුර. ඉංග්‍රීසි භාෂාවේ ෆ ශබ්දය නියෝජනය කිරීම සඳහා තමයි මේ ෆ අකුර යෙදෙන්නේ. එහෙමනම් ඔබ දන්නවා මේ ෆ අකුර භාවිතයට ආවේ අපේ සිංහල භාෂාවට ඉංග්‍රීසි භාෂාව මුසුවීම නිසා කියලා. එතකොට ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීම සඳහා තමයි මෙවැනි අක්ෂරයක් සිංහල අක්ෂර මාලාවට එකතු කළේ. දැන් ඔබට නිදසුන් ටිකක් පේන්න තියෙනවා. ෆාමසි, ෆිල්ටරය, ෆාතිමා, ඇෆ්ගනිස්තානය. මෙන්න මෙයාදී නිදසුන් මගින් අපට පැහැදිලි වෙනවා ෆ අක්ෂරය භාවිතා වන වචන මොනවද කියලා. එහෙමනම් දුවේ පුතේ මෙන්න මේ විදිහට අපිට අක්ෂරමාලාවේ පුළුල් වර්ගීකරණය කතා කරලා අවසන් කරන්න පුළුවන්. එහෙමනම් දැන් ඔබ නැවත නැවත මේ පාඩම් මාලාව අධ්‍යයනය කරමින් දුවේ පුතේ සිංහල අක්ෂර මාලාවේ අපි නූතනයේ භාවිතා කරන මේ අකුරු හැට කෙසේද වර්ග වෙන්නේ කියන එක පිළිබඳ නැවත හොඳින් අධ්‍යයනය කරලා මතකයේ තබා ගන්න. සිංහල භාෂාව නිවැරදිව ඉගෙන ගන්න ඕනෑම කෙනෙක් මෙන්න මේ අවබෝධය දැන සිටීම ඉතාම වැදගත් නිසා. අපි බලමු දුවේ පුතේ තවත් වර්ගීකරණයක්. අර අකුරු හැටම දැන් අපි අර ඒ අකුරු හැට වෙන වෙනම වර්ග කරලා ඉගෙන ගත්තා. දැන් දුවේ පුතේ ඒ අකුරු හැට නැවත අරගෙන මෙන්න මේ ආකාරයට තව වර්ගීකරණයක් මේකේ හඳුනා ගනිමු. ඒ තමයි ഘോഷ අഘോഷ. ഘോഷ මේ අකුරු උච්චාරණයේදී උගුරෙන් ഘോഷයක් පිට වෙනවා නම් ഘോഷ අකුරු කියලා කියනවා. ഘോഷ අකුරු 45ක් තියෙන අක්ෂර මාලාවේ. ඊළඟට ഘോഷයක් පිට වෙන්නේ නැත්තම් එවැනි අකුරු අපි අഘോഷ කියලා හඳුන්වනවා. අഘോഷ අකුරු 15ක් තියෙන අක්ෂර මාලාවේ. ඔබට මතක තබා ගන්න ලේසි මේ අഘോഷ අකුරු 15 වෙන් කරලා හඳුනාගත්තට පස්සේ ඉතිරි අකුරු 45ම ഘോഷ ගණයට තමයි අපි ගන්නෙ. එහෙම නන්දුවේ පුතේ මේ ഘോഷ අකුරු යටතේ ස්වර 18ක් තියෙනවා. ඊළඟට ගජඩ දබ, මහ ප්‍රාණ ගජඩ දබ, ඥාඥන නම, ඊළඟට සංඤක ගජඩ දබ අකුරු පහ, යරලව අකුරු හතර, ඊළඟට මූර්ධජල හ
අං කියන අකුරු 45 දුවේ පුතේ ഘോഷ කියලා අපි හඳුන්වනවා. ඊළඟට අഘോഷ අකුරු වල කච්චට තප ඊළඟට එහි අල්ප ප්‍රාණ මහ ප්‍රාණ කාචට තප ෂා ෂ ස ෆ අක් කියන මෙන්න මේ අකුරු 15 අපිට වෙනමම අഘോഷ 15 ලෙස වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. මෙන්න මේ අක්ෂර වර්ගීකරණයේ ඇසුර මැද්දේ පුතේ ඔබට ප්‍රශ්න සකස් වෙන්න පුළුවන්. ඔබෙන් අහන්න පුළුවන් ഘോഷ මහ ප්‍රාණ අකුරු දෙකක් නම් කරන්න. එහෙමත් නැත්නම් අഘോഷ මහ ප්‍රාණ අකුරු දෙකක් නම් කරන්න යනාදී වශයෙන් ප්‍රශ්න නිර්මාණය වෙන්න පුළුවන්. ඒ නිසා මේ වර්ගීකරණයත් හොඳින් දැන සිටීම වැදගත්. ඒ ഘോഷ හා අഘോഷ කියන අක්ෂර කාණ්ඩවලට අයිති අකුරුත් වෙන වෙනම දැන සිටීම ඉතා වැදගත්. හොඳයි. අපි මෙන්න මේ කාරණාවත් වේ පුතේ දැන සිටීම වැදගත් කියලා මං හිතනවා. ලූ ඤ අක්ෂර භාවිතය. මෙන්න මේ අකුරු දෙක ඔයාලා දන්නවා අක්ෂර මාලාවේ නැහැ. නමුත් විවහාරයේ පවතිනවා. ඒ කියන්නේ ලේඛනයේදී මේ අකුරු යෙදෙන වචන අපි ලියනවා. නමුත් අක්ෂර මාලාවට මේ වචන දෙක ඇතුළත් කරලා නැහැ කියන එක ඔබ දන්නවා. මේත් සමගම මම ආයි නැවත මතක් කළොත් අක්ෂර මාලාවේ තියෙනවා නමුත් විවහාරයේ නැති අකුරු දෙකුත් මම මතක් කළා. ඒ තමයි ඉලුලු කියන සර දෙක. දැන් බලනකොට මෙන්න මේ ලූ සහ ඤ කියන අක්ෂර දෙක භාවිතයේ තියෙනවා අක්ෂර මාලාවේ නැහැ. එහෙමනම් මේ අක්ෂර මාලාව නැවත සංශෝධනය විය යුතුයි කියන අවබෝධය ඔබට එනවා ඇති. මේ බලන්න ලූ අකුර සකස් වෙලා තියෙන්නේ කොහොමද? මූර්ධජ හල්ල වලට ඌ කියන ස්වරය එකතු කරලා තමයි ලූ හැදිලා තියෙන්නේ. එහෙමනම් දුවේ පුතේ දැන් ඔබට පැහැදිලි ලූ අකුර නිර්මාණය වෙන්නේ කොහොමද කියලා. ඊළඟට ලූ යන්න අල් හල්ල වලට ඌ කියන සරය එකතු කරලා මෙන්න මෙතනදී මම පොඩ්ඩක් ඔබට මතක් කරන්න ඕන දුවේ පුතේ. මෙන්න මේ ලූ අකුරේ ඌ කියන සරයනේ අපි එකතු කරලා තියෙන්නේ. එතකොට මේ ලූ අකුර මේක හොඳින් ඔබ වටහා ගන්න මේ මම මේ කියන දේ හොඳින් අහගෙන ඉඳලා වටහා ගන්න උත්සාහ ගන්න. මේ ලූ කියන අකුර උච්චාරණය වෙනකොට දුවේ පුතේ මේ ඌසර ශබ්දේ මෙතන තියෙනවා. එතකොට කෙටි ඌසරයෙන් නිරූපණය කරන්නේ කෙටි පාපිල්ල. නමුත් මෙතන එහෙම සංකේතයක් ලිවීම අවශ්‍ය වෙලා නැහැ මේ ලූ උච්චාරණය කිරීමේදී. නමුත් මෙන්න මේ ලූ කියන අකුරේදී මෙන්න මෙහෙම දීර්ඝ පාපිල්ල මන් දාලා තියෙනවනේ. නමුත් මෙතන සමහර පොත්වල සඳහන් වෙනවා මෙන්න මේ ආකාරයට දීර්ඝ පාපිල්ල දැමීම මෙතන යෝග්‍ය නැහැ කියන එක. මොකද මෙතන ලූ තියෙනවා. එහෙමනම් කෙටි පාපිල්ල විස මේ පමණක් මෙතන යොදාගත්තොත් කෙටි පාපිල්ල පමණක් යෙදීම තුළ ඌ කියන දීර්ඝ අක්ෂරය උච්චාරණය සිදු වෙනවා කියලා සඳහන් වෙනවා. එහෙමනම් මෙතන දීර්ඝ පාපිල්ල යොදා ගැනීම අනවශ්‍ය දීර්ඝයක් යෙදීමක් ලෙස ඇතැම් පොත්වල සඳහන් වන බවක් තියෙනවද වේ පුතේ? ඔබ ඒකත් අවධානය යොමු කරන්න. නමුත් අපි හුරු වෙලා තියෙන්නේ ලූණු කියලා ලියන තැන්වලදී මෙන්න මේ දීර්ඝ අක්ෂරය භාවිතා කිරීමටයි. කෙසේ වෙතත් මේ ලූ කියන අක්ෂරය නිර්මාණය වෙන්නේ මූර්ධජ හල් ලවල්. කියන්නේ හල් ල අකුරට ඌ කියන සරය එකතු කිරීමෙන් බව මතක තියාගන්න. ඊළඟට ඤ අකුර. ඤ අකුර නිර්මාණය වෙද්දී අකුරු තුනක් එකතු වෙලා තියෙනවා. මේ බලන්නකෝ. ජ වලට ඤ අකුර එකතු කරලා ඒකට ස්වරය නිසි පරිදි ගලපලා තමයි මේ ඤ කියන අක්ෂරය නිර්මාණය වෙන්නේ. එහෙනම් ඔබට පැහැදිලි ඥානය විශේෂඥ කියන මෙන්න මේ පද යෙදුම් වල මේ අකුර භාවිතා වෙනවා. එහෙමනම් මේ කාරණාවත් ඔබ හොඳින් මතක තියාගන්න.
ඊළඟට දුවේ පුතේ අක්ෂර උප්පත්ති ස්ථාන ඔබට මතකයි මං වර්ගාක්ෂර කොටස කතා කරද්දී මේ අක්ෂර උප්පත්ති ස්ථාන පිළිබඳව මං දීර්ඝව සාකච්ඡා කරන්නම් කියලා. එහෙමනම් මෙන්න මේ කොටසදී තමයි මං ඒ දීර්ඝ සාකච්ඡා කිරීම සිදු කරන්නේ. මං වර්ගාක්ෂර හඳුන්වලා දෙනකොට මූලික වර්ග මේ අක්ෂර උප්පත්ති ස්ථාන පහක් ගැන මං කතා කරාද වේ පුතේ. කණ්ඨජ, තාලුජ, මූර්ධජ හා දන්තජ, ඕෂ්ඨජ ලෙස. එතනදි මං වර්ග කළා දැක්වෙද වේ පුතේ වර්ගාක්ෂර අකුරු 25 තියෙන අකුරු ටික පමණයි. දැන් මෙතනදී අක්ෂර මාලාවේ තියෙන ස්වර අකුරුත් එකට එකතු කළා තමයි මේ අකුරු වර්ගීකරණය හඳුනාගන්නේ. කණ්ඨජ. කණ්ඨජ අකුරු දිවේ මුල කොටස, ඒ කියන්නේ උගුර ට දෙසට ලංවීමෙන් උපදින ශබ්ද. දිවේ මුල කොටස උගුර කියලා කියන්නේ කණ්ඨය. කණ්ඨයේ දෙසට ලංවීමෙන් උපදින ශබ්ද තමයි අපි කණ්ඨජ අකුරු කියලා හඳුනාගන්නේ. එතකොට අ ආ කා ක ඝ ඝ ඤ ග හ කියන අකුරු 10 අපිට හඳුනා ගන්න පුළුවන්. ඊළඟට තාලුජ. දිවේ මැද කොටස. තල්ල වෙත සමීප වීමෙන් උපදින ශබ්ද. දැන් දන්නවා අපේ ශබ්දෝපාදක ඉන්ද්‍රිය පද්ධතිය තුල දුවේ පුතේ මෙන්න මේ මුඛය ආශ්‍රිත මේ ඉන්ද්‍රියන් ටික තමයි මේ අක්ෂර උප්පත්ති ස්ථාන කියලා අපි හඳුනාගන්නේ. එහිදී මේ උගුරෙන් උපදින අකුරු, ඒ කියන්නේ දිවේ මුලම උගුරට සම්බන්ධ වෙන්නේ. එතකොට මේ මුල කොටස උගුර දෙසට ලංවීමෙන් උපදින නිසා තමයි කණ්ඨජ කියලා කියන්නේ. ඊළඟ දිවේ මැද කොටස. අපි මේ අකුරු ප්‍රායෝගිකව අපි උච්චාරණය කරනකොට ඔබ හොඳින් මේක ප්‍රායෝගිකව කරලා බලන්න. හොඳට අවබෝධ වෙයි. එතකොට මේ ක්‍රියාකාරීම ඉන්ද්‍රිය වෙන්නේ මේ අපේ දිව කියලා. දිව තමයි එහෙට මෙහෙට යන්නේ හැමතිස්සෙම. ඒතර දිව ගිහිල්ලා තමයි උගුරට ස්පර්ශ වෙන්නේ. ඊළඟට තල්ල වෙත සමීප වෙන්නේ දිව. දිවේ ඒ අදාළ කොටස. එතකොට තල්ල වෙත සමීප වෙනවා දිවේ මැද කොටස. ඒව තාලුජ අක්ෂර කියලා අපි කියනවා. ඊ චා ච ජා ජ ඤ ජ ය ෂ කියන මෙන්න මේ අකුරු ටික තාලුජ කියලා අපි හඳුනා ගන්න පුළුවන්. දැන් ඔබට පැහැදිලිද වේ පුතේ සර මොන මොන අකුරුද මේ අක්ෂර වර්ගවලට එකතු වෙන්නේ කියලා. වෙන වෙනම මතක තියාගන්න උත්සාහ ගන්න. ඊළඟට මූර්ධජ. මූර්ධජ කියලා කියන්නේ දිවේ අග කොටස. මුදුන වෙත ලංවීමෙන් උපදින ශබ්ද. ඉරු ඉරු ටාට ඩාඩන ඩ ර ෂ ල කියන මෙන්න මේ අකුරු ටික අපිට හඳුනා ගන්න පුළුවන්. ඊළඟට දන්තජ අකුරු. දිවේ අග කොටස උඩු දත් වැටියේ ස්පර්ශ වෙනවා. තා ත දා ද න ල ස. ඕෂ්ඨජ යටි තොල හා උඩු තොල ආධාරයෙන් මේ ශබ්ද උපදිනවා. උ ඌ පා ප බා බ ම ව ෆ කියන අකුරු අපිට හඳුනා ගන්න පුළුවන්. දැන් දුවේ පුතේ ඔබට ප්‍රමාණවත් මෙන්න මේ අක්ෂර උත්පත්ති ස්ථාන හා මෙන්න මේ අකුරු ටික. මේ අකුරු දුවේ පුතේ නැවත අපිට වර්ග කරන්න පුළුවන් මේ මේ ස්ථාන දෙකක් ඇසුරු කරගෙන උපදින ශබ්ද ලෙස. කණ්ඨ තාලුජ, ඊළඟට දන්ත ඕෂ්ඨජ මෙන්න මේ ආකාරයට දුවේ පුතේ මේ අකුරු උප්පත්ති ස්ථාන කියන්නේ ස්ථාන දෙකක් හරණ කොටගෙන උපදින අකුරු ලෙසත් අපිට නැවත වර්ග කරන්න පුළුවන්. නමුත් 11 වසර දරුව විදියට මෙන්න මේ අක්ෂර උප්පත්ති ස්ථාන හා ඊට අදාළ අක්ෂර දැන සිටීම ප්‍රමාණවත් කියලා මම හිතනවා. ඒ නිසා දුවේ පුතේ හොඳට මතක තියාගන්න ස්ථාන පහයි. ඒ ස්ථාන කරණ කොටගෙන උපදින අක්ෂර මේ විදිහට මම වෙන් කරලා දීලා තියෙනවා මේ වගුව තුල. ඔබ ඒ අක්ෂර වෙන වෙනම මතක තබා ගැනීම වැදගත්. හොඳයි දුවේ පුතේ, ව්‍යංජනාක්ෂර
හතලිස් දෙක වර්ග වෙලා තියෙන්නේ කොහොමද කියන එක මෙන්න මේ වගු අධ්‍යයනය කිරීමෙන් අපි පෙර මුලින් සාකච්ඡා කළ ඒ වර්ගීකරණය නැවත මේ එක වගුවකට මං ගොනු කරලා තියෙනවා. ඔබ එයත් හොඳින් අධ්‍යයනය කරන්න හොඳ අවබෝධයක් ඔබට ලැබෙයි කියලා මං හිතනවා. වර්ගාක්ෂර 25 අඝෝෂ ඝෝෂ ලෙස ඊළඟට නැවතත් අල්ප ප්‍රාණ මහ ප්‍රාණ නාසික්‍ය සංඤක අනුස්වාරය අන්තස්ථාක්ෂර ඌස්මාක්ෂර යනාදී වශයෙන්ුත් ඊළඟට මේ කණ්ඨජ තාලුජ මූර්ධජ දන්තජ ඕෂ්ඨජ යනාදී ලෙස අක්ෂර උප්පත්ති ස්ථාන අනුවත් වර්ග උණු ඒ අක්ෂර වර්ගීකරණය දුවේ පුතේ මම මෙන්න මේ විදිහට එක වගුවකට ගොනු කරා. ඔබ මේ අත් හොඳින් අධ්‍යයනය කරලා එහෙමනම් මේ අක්ෂර මාලාවේ පුළුල් වර්ගීකරණය පහසුවෙන් මතක තබා ගැනීමට උත්සාහ ගන්න. ඉන්පසුව දුවේ පුතේ මං ඔබත් සමග ඉදිරි පාඩමේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ අකාර ආදී පිළිවෙල සහ අක්ෂර විඤ්ඤාස රීති සාකච්ඡා කරමින් මේ අක්ෂර මාලාව පාඩමෙන් විභාගයට ප්‍රශ්න සකස් වන ආකාරය පිළිබඳව ඔබව දැනුවත් කිරීමට. එහෙම නන්දුවේ පුතේ පුළුල්ව ඔබත් සමග සාකච්ඡා කළා නූතන සිංහල අක්ෂර මාලාවේ වර්ගීකරණය. මේ පාඩම් මාලාව නැවත නැවත අධ්‍යයනය කරමින් ඒ වර්ගීකරණයන් හොඳින් මතක තබා ගැනීමට උත්සාහ ගන්න. අපි ඊළඟ පාඩමේදී එහෙමනම් අකාරාදී පිළිවෙලත් අක්ෂර විඤ්ඤාස රීති පිළිබඳවත් පුළුල්ව සාකච්ඡා කරමු. එතෙක් ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරන්නම්.